එයාල හැමෝම මාම්ස් කිචන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉක්මනින් ලේසියෙන් ඕනෑම කෙනෙකුට හදාගන්න පුළුවන් විදියට පාම් පිටි වලින් කිරි අලුවා හදන හැටි. උවමනා කරන දේවල් පාම් පිටි ග්‍රෑම් 250යි. සීනි ග්‍රෑම් 250යි. පිටි කිරි පීරිසි කෝප්ප 1යි. ඔයාලට පිටි කිරි වෙනුවට පොල් කිරි ෆ්‍රෙෂ් මිල්ක් ගන්න පුළුවන් මාගරින් මේස හැටි 2යි. කජු ස්වල්පයක්. කන්දමුඟු කුඩු ස්වල්පයක්. පාම් පිටි බෙදගන්න පාම් පිටි දාගත් භාජනය ගින්දර අඩුවෙන් දාගෙන ලිපේ තියාගත්තා. ඊළඟට පාම් පිටි මේ වගේ හැඳි ගාමින් බෙදගන්නවා. පාම් පිටි රන්වන් පාට වෙනකම් බෙදගන්න එපා. විනාඩි 5කින් පාම් පිටි බෙදිලා මේ වෙලාවට හොඳ සුවඳක් එනවා. දැන් ලිපෙන් ඉවත් කරගන්නවා. බෙදගත් පාම් පිටි වලින් මේ සැනි දෙකක් අලුව තුනීකරන ට්‍රේකට ඉසගන්නයි. තුනී කරගත් අලුව උඩින් ඉසගන්නයි භාජනයකට දාගන්නවා. සීනි උණු කරගන්න කිරි දාගත් භාජනය ගින්දර අඩුවෙන් දාගෙන ලිපේ තියාගත්තා. ඊළඟට සීනි දාගෙන සීනි දිය වෙනකන් නොනවත්වාම හැඳි දාගන්නවා. සීනි උණු වෙලා බුබුලු දාගෙන එනකොට මේ වගේ නූලක් ආකාරයට හැන්දේ වැක්කිරෙන පදමට ලිපෙන් ඉවත් කරගෙන නිවෙන්න තියාගන්නවා. වැදගත් පාම් පිටි දාගත් භාජනයට කරදමුඟු කුඩු, කජු, මාගරින්, උණු කරගත් සීනි ටික ටික දාගෙන අනා ගන්නවා. අලුව මිශ්‍රණය මේ වගේ අතේ නොවැරෙන පදමට හදාගත්තා. මිශ්‍රණයෙන් කොටසක් කඩාගෙන බෝලයක් හදාගන්න පුළුවන් නම් ඒක තමයි පදම. ඊළඟට පිටිසගත් ට්‍රේකට අලුව මිශ්‍රණය දාගෙන තුනි කරගන්නවා. තුනි කරගත් අලුව මිශ්‍රණය උඩට බැදගත් පාම් පිටි ටිකක් ඉහගන්නවා. ඉසගත් පිටි මේ වගේ තුනි කරගන්නවා. අලුව මිශ්‍රණය මේ වගේ තීරු වලට කපා ගන්නවා. කෑලි වලට කපා ගන්නවා. ඔයාලට තේරුණ වෙලාවට ළඟ එන අවුරුද්දට ඉක්මනින් ලේසියෙන් හදලා රස බලන්න පුළුවන් රසම රසයි. ඔයාලා මගේ රෙසිපි එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. මගේ ඊළඟ වීඩියෝ එක බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක බලුවට මදි සබ්ස්ක්‍රයිබ් කරන්න.